උදේ අපි එනං ඊළඟ පේපර් එකේ සාකච්ඡාව පටන් ගන්නවා. එතකොට මේකේ බහුවරණ ප්‍රශ්න 25ක් තියෙනවා. උදේ මේ බහුවරණ ප්‍රශ්න 25 තමයි අපි සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. පළවෙනි බහුවරණය බලන්න. සෛලවල පිහිටි ශක්ති බලාගාර ලෙස හැඳින්වෙන්නේ කුමන ඉන්ද්‍රයකවද? දැන් ඔයාලා දන්නවා පුතේ අපි නිකන් සත්ත්ව සෛලයක් ගැන හිතන්නකෝ. සත්ත්ව සෛලයක් ගැන හිතුවොත් එහෙම සත්ත්ව සෛලයක අපි අඳිනවා මෙන්න මෙහෙම જાතිය. ඇතුලේ පටලේ රැලි වත්තලා ඕම જાතියක් අඳිනවා. එතකොට පුතේ මෙන්න මේවට අපි කියන්නේ මොනවා කියලාද? මයිටොකොන්ඩ්‍රියා කියලා. මයිටොකොන්ඩ්‍රියා කියලා තමයි කියන්නේ. හරි. මොනවද ඔයාලා මයිටොකොන්ඩ්‍රියා ගැන දන්නේ? ඔයාලට මොනවද මතක මයිටොකොන්ඩ්‍රියා ගැන බලන්න. මම මේ කියන දේවල් මතක් වෙනවද කියලා බලන්න. පළවෙනිම කාරණාව තමයි පුතේ මයිටොකොන්ඩ්‍රියාවක් කියන්නේ දිත්ව පටලමේ ඉන්ද්‍රයකාවක්. ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියාවක පටල කීයක් තියෙනවද? එකක්. මේ තියෙන පිටත පටලේ මේ තියෙන්නේ ඇතුළත පටලේ. ඒතර මයිටොකොන්ඩ්‍රියාවක පටල දෙකක් තියෙනවා. එහෙනම් මයිටොකොන්ඩ්‍රියා කියන්නේ මොන පටලමේ ඉන්ද්‍රයකාවක්ද? දිත්ව පටලමේ ඉන්ද්‍රයකාවක්. මේ පටල දෙකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද විශේෂත්වය? මේ ඇතුළත පටලේ රැලි වැඩිලානේ තියෙන්නේ. ඒ නිසා පිටත පටලේ වර්ගඵලයට වඩා ඇතුළත පටලේ වර්ගඵලය වැඩි. ඊළඟ කාරණාව තමයි මේ මයිටොකොන්ඩ්‍රියා වලට අපි නම් දෙකක් කියනවා. සෛලවල පිහිටි ශක්ති බලාගාර නැත්නම් සෛලවල පිහිටි ජව පොළවල් කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ මයිටොකොන්ඩ්‍රියා වලට පුළුවන් සෛල තුලදී ශක්තිය නිපදවන්න. ශක්තිය නිපදවන්නේ මොනවා බිඳහැලලාද? ග්ලූකෝස් බිඳහැලලා තමයි මෙයාලා ශක්තිය නිපදවන්නේ. තව මොනවද මයිටොකොන්ඩ්‍රියා ගැන අපි දන්නේ? ශක්තිය අවශ්‍යතාවයේ වැඩි සෛලවල වැඩි මයිටොකොන්ඩ්‍රියා සංඛ්‍යාවක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි මොනවද? අපේ කංකාල පේශි සෛල, අපේ හෘද පේශි සෛල, ඒ වගේම ඊට අමතරව පිරිමියාගේ ශුක්‍රාණු සෛල. මොකද ශුක්‍රාණු සෛල වලට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගොඩගේ ගොඩක් දුර පීනගෙන යන්න ඕනේ. එතකොට ඒකට ගොඩක් ශක්තිය ඕන. ඒ නිසා ශුක්‍රාණු සෛල වලත් මයිටොකොන්ඩ්‍රියා වැඩිපුර තියෙනවා. එතන මෙයාලා සෛලවලදී ශක්තිය නිපදවනවානේ ග්ලූකෝස් බිඳහැලලා. ඒකට අපිට කියන්න පුළුවන් ග්ලූකෝස් ඔක්සිකරණය කියලා. ඊට අමතරව අපි ඔකට සෛලීය ශ්වසනය කියලාත් කියනවා. හරි. එතකොට ඔය ටික දැනගන්න මයිටොකොන්ඩ්‍රියා යටතේ. එහෙනම් මොනවද මයිටොකොන්ඩ්‍රියා යටතේ දැනගන්නේ? මයිටොකොන්ඩ්‍රියාවක පටල දෙකක් තියෙනවා. එහෙනම් දිත්ව පටල මේන්ද්‍රේකාවක් පිටත පටලයේ වර්ගඵලයට වඩා ඇතුළත පටලයේ වර්ගඵලයේ වැඩි කියන එක මතක තියාගන්න. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා වලට සෛලවල පිටි ශක්ති බලාගාර නැත්තම් ජව පොළවල් කියලා කියනවා කියලා මතක තියාගන්න. මෙයාලා කරන්නේ ග්ලූකෝස් බිඳහැලලා ශක්තිය නිපදවන එක. ඒකට අපි ග්ලූකෝස් ඔක්සිකරණය කියලාත් කියනවා. ශක්තිය අවශ්‍යතාවයේ වැඩි සෛලවල වැඩි මයිටොකොන්ඩ්‍රියා සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණ හැටියට මං කිව්වේ මොනවද? කාංකාල පේශි සෛල, හෘද පේශි සෛල සහ ශුක්‍රාණු සෛල වගේ දේවල්. ඒ වගේම විශේෂ කාරණාවක් තියෙනවා පුතේ. මේ මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ රයිබෝසෝම තියෙනවා. හැබැයි මේ මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තියෙන මෙන්න මේ රයිබෝසෝම මේවා පුතේ 70S රයිබෝසෝම. දැන් ඔයාලා අහලා තියෙනවා රයිබෝසෝම වර්ග දෙකක් ගැන. 80S රයිබෝසෝම සහ 70S රයිබෝසෝම. ඔයාලා දන්නවා 80S රයිබෝසෝම දියුණුවිනේ. 70S රයිබෝසෝම නොදියුණුවයි. දැන් අපි ගත්තොත් සත්ත්ව සෛලයක මේ සෛලප්ලාස්මේ තියෙන කීයයිස් රයිබෝසෝමද? සෛලප්ලාස්මේ තියෙන්නේ 80S රයිබෝසෝම. සෛලප්ලාස්මේ තියෙන්නේ. හැබැයි මයිටොකොන්ඩ්‍රිය ඇතුලේ තියෙන කීයයිස් රයිබෝසෝමද? 70S රයිබෝසෝම. එහෙනම් ওই කාරණාව මතක තියාගන්න. හරියනම් හොඳින් කියවන්න පළවෙනි ප්‍රශ්නේ. සෛලවල පීටි ශක්ති බලාගාර ලෙස හැඳින්වෙන්නේ කුමන ඉන්ද්‍රයකවද? මොකද උත්තරේ මයිටොකොන්ඩ්‍රියා. උත්තරේ අංක 3. උත්තරේ අංක 3. උත්තරේ අංක 3. දැන් බලන්න දෙවෙනි ප්‍රශ්නේ. නියෂ්ටියක් නොමැති සජීවී ශාක සෛලයක් නම් කරන්න. නියෂ්ටියක් නොමැති සජීවී ශාක සෛලයක් නම් කරන්න. දැන් ඔයාලට මතක් වෙනවද සෛලවල පිටි නියෂ්ටිය පිළිබඳ? අපි නැවත සෛලයක් ඇන්දොත් එහෙම සෛලවල පිටි නියෂ්ටිය. අපි මේ විදිහට නියෂ්ටිය සාමාන්‍යයෙන් අඳින්නේ. සෛලවල පිටි නියෂ්ටිය. නියෂ්ටිය කියන්නේ පටල කීයක් තියෙන ඉන්ද්‍රේකාවක්ද පුතේ? දෙකක් තියෙන ඉන්ද්‍රේකාවක්. එයාගේ තියෙනවා පිටත පටලයයි ඇතුළත පටලයයි. ඒ වගේම මේ නියෂ්ටියේ තැන් තැන් වල සිදුරු තියෙනවා. අපි නියෂ්ටික ජිද්‍ර කියලා කියනවා. මෙන්න මෙයාට අපි කියන්නේ මොකක්ද? නියෂ්ටිකාව කියලා කියන්නේ.
ඒවගේම මේක ඇතුලේ තියෙනවා මොනවද ක්‍රොමැටින් ජාලයක් වර්ණ දේහ ජාලයක් තියෙනවා එහෙනම් මොනවද නියෂ්ටිය පිළිබඳ සාමාන්‍ය විස්තර නියෂ්ටිය කියන්නේ පටල දෙකක් තියෙන ඉන්ද්‍රේකාවක් නියෂ්ටිය සිදුරු තියෙනවා අපි ඒවට නියෂ්ටික ජිද්‍ර කියලා කියනවා මේ තියෙන්නේ නියෂ්ටිකාව මේ තියෙන්නේ ක්‍රොමැටින් ජාලය නැත්තම් වර්ණ දේහ ජාලය මේ ඇතුළට කියන්න බලුවන් පුතේ ඕනනම් නියෂ්ටි ප්ලාස්මය කියලා එතකොට මෙන්න මේ නියෂ්ටිය හරිද මෙන්න මේ නියෂ්ටිය මොකක්ද සෛලයට කරන්න ප්‍රධානම වැඩේ තමයි පුතේ මෙයා කරන සෛලය තුල සිදුවන සියලුම ජීව ක්‍රියාවලිය පාලනය කරනවා ඒ වගේම තමයි මෙයාට පුළුවන් ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කරන්න ඒ වගේම ගබඩා කරපු ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට ගෙනියන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ නියෂ්ටිකාවට පුළුවන් රයිබොසෝම වල උපඒකක හදන්නත් පුළුවන් එතකොට සාමාන්‍ය සෛලයක නියෂ්ටි තියෙන්නේ කීයද 1යි සාමාන්‍ය සෛලයක තියෙන නියෂ්ටි 1යි කලාතුරකින් සෛලවල නියෂ්ටි 1කට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන් දැන් උදාහරණයක් තමයි කංකාල බේසි සෛල කංකාල බේසි සෛලවල නියෂ්ටි 1කට වඩා වැඩියෙන් තියෙනවා කලාතුරකින් අපිට හම්බ වෙනවා නියෂ්ටියක් නැති සජීවි සත්ව සෛල ශාග සෛල හම්බ වෙනවා නියෂ්ටියක් නැති සජීවි සත්ව සෛලයක් තමයි රතුරුදිරාණු සෛල. ඒ වගේම නියෂ්ටියක් නැති සජීවි ශාක සෛලයක් තමයි පෙනේර නල සෛල. පෙනේර නල සෛල තියෙන මොන පටකේද? ප්ලෝයම පටකේ ඇතුලේ තියෙන. හරි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ බලන්න. නියෂ්ටියක් නොමැති සජීවි ශාක සෛලයක් වන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? පෙනේර නල සෛල. උත්තරය අංක 3. උත්තරය අංක 3. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. ශාක සෛල සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශයේ කුමක්ද? වාට මතකද ශාක සෛලයක කොටස්? ශාක සෛලයක් අපි අඳිනකොට සාමාන්‍යයෙන් අපි අඳින්නේ ෂඩාශ්‍රේක හැඩයට නැත්නම් පංචාශ්‍රේක හැඩයට තමයි අඳින්නේ. මෙයාට අපි කියනවා මොන පටලේද? සෛල පටලේ නැත්නම් ප්ලාස්ම පටලේ කියලා කියනවා. මේ ඇතුළට අපි කියන්නේ මොන ප්ලාස්මේද? සෛල ප්ලාස්මේ කියලා කියනවා. ඒ වගේම මේ ශාක සෛලයේ ඇතුලේ තියෙනවා මොකද්ද? නියෂ්ටියක් තියෙනවා. නේද? අපි නියෂ්ටිය මෙහෙම අඳිනවා. නියෂ්ටියක් තියෙනවා. ඒ වගේම මේ ශාක සෛලයේ ඇතුලේ තියෙනවා මොනවද? මයිටෝකොන්ඩ්‍රියා තියෙනවා. මෙයාට මම අංක 3 කියන්න. හරි? මෙයාට මම අංක 4 කියලා කියන්න. ඒ වගේම මෙයාලගේ තියෙනවා මොනවද? මෙන්න මේ වගේ අන්තප්ලාස්මීය ජාලිකා. හරිද? මේ වගේ අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. මේ පටලේට රයිබොසෝම බැඳලා තිබ්බොත් ඒව මොනවද? රළු අන්තප්ලාස්මීය ජාලිකා වෙනවා. මේකට මම අංක 5 කියන්න. පටලේට රයිබොසෝම බැඳලා තිබ්බේ නැත්තම් ඒවට අපි කියනවා මොන අන්තප්ලාස්මීය ජාලිකාද? සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ටිකක් මහතට තියෙනවා මෙහෙම බෝල බෝල වගේ තියෙනවා මතකද? බෝල බෝල කියන්නේ අපි ආශේකා කියලා කියන්නේ. මෙන්න මෙහෙම එකක් අපි අඳිනවනේ දෙපැත්තෙන් පොඩ්ඩක් පුම්බල ඔන්න ඔහොම එකක් අඳිනවා මේකට කියන්නේ මොන සංකීර්ණයේද ගොල්ගි සංකීර්ණය කියලා කියන්නේ ගොල්ගි සංකීර්ණය කියලා කියනවා ඒ වගේම මේ සෛලයේ තනින් තන තියෙනවා මොනවද රයිබොසෝම තියෙනවා රයිබොසෝම තියෙනවා එතකොට ඒකට මම අංක 8 කියලා කියන්න එතකොට ප්‍රධාන වශයෙන් ශාක සෛලයක තියෙන්නේ මෙන්න මේවා ඊට අමතරව තව තව දේවල් තියෙනවා මම මේ ප්‍රධාන වශයෙන් තියෙන ඒවා ටිකක් විතරයි ඇන්දේ එතකොට මේකට පුතේ මේක ශාක සෛලයක් වෙනකොට මේකට මම අලුතෙන් කොටස් ටිකක් එකතු කරනවා එකක් තමයි මෙයාගේ පිටතින් මම බිත්තියක් බඳිනවා මෙයාගේ පිටතින් මම බිත්තියක් බැන්දොත් බිත්තියක් බඳිනවා මේ කොන් ටික මම මේ වගේ කෙලවරවල් ටික මේ විදියට දික් කරනවා යාබද සෛල දිනවා කියලා කියන්නේ එතකොට මම මේ කහ පාටින් ලකුණු කරපු මෙන්න මේ ප්‍රදේශය මම මේ කහ පාටින් ලකුණු කරපු මෙන්න මේ ප්‍රදේශයේ මේකට කියන්නේ මොන බිත්තිය කියලාද? සෛල බිත්තිය කියලා කියන්නේ. මම මේකට අංක 9 කියලා කියන්න සෛල බිත්තිය. ඊට පස්සේ ශාක සෛලයක තියෙනවා මෙන්න මේ වගේ විශාල කොටසක්. ඇත්තටම මේකත් විශාල මදි මම ඇඳලා තියෙනවා. මේ කොටස වල මම කියන්නම් අංක 10 කියලා කියන්න. හරිද? මේම කොටසක් තියෙනවා. මේකට කියන්නේ මොකද්ද? මධ්‍ය රික්තකය නැත්නම් රික්තකය කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ශාක සෛලවල තියෙනවා මෙන්න මේ වගේ පටල දෙකක් තියෙන ඉන්ද්‍රේකාවක් මේ වගේ පටල දෙකක් තියෙන ඉන්ද්‍රේකාවක් මේවට කියන්නේ මොනවා කියලාද හරිත ලව කියලා කියන්නේ මොනවා කියලාද කියන්නේ හරිත ලව කියලා කියන්නේ එතකොට මම මේකට අංක 11 කියලා කියන්න
එතකොට මේ ඇඳලා තියෙන ශාක ශෛලියක්. තව ඉතින් කොටස් තියෙනවා මම ප්‍රධාන කොටස් එක විතරයි ඇඳලා තියෙන්නේ. දැන් විභාගෙදී අහුවොත් පුතේ ජනප්‍රිය ප්‍රශ්නයක්නේ ශාක ශෛලියයි සත්ව ශෛලිය අතර දින වෙනස්කම් මොනවද කියලා. එහෙම අහුවොත් කියන්න ශාක ශෛලියක ශෛල බිත්තියක් තියෙනවා සත්ව ශෛලියක ශෛල බිත්තියක් නැහැ. ශාක ශෛලියක මේ වගේ මධ්‍ය රික්තකයක් තියෙනවා සත්ව ශෛලියක මධ්‍ය රික්තකයක් නැහැ. ශාක ශෛලවල හරිත ලව තියෙනවා සත්ව ශෛලවල හරිත ලව නැහැ. ඊට පස්සේ කියන්න මේ ශාක ශෛලයක ශෛල ප්ලාස්මේ පැත්තට තල්ලු වෙලානේ තියෙන්නේ මේ ලොකු මධ්‍ය රික්තකයට ඉඩ දෙන්න. ඒ නිසා ශෛල ප්ලාස්මේ පර්යන්තයේ දෙසට තල්ලු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ශාක ශෛලවල ප්‍රධාන සංචිත ආහාරය සෙල් මේ පිෂ්ඨය සත්ව ශෛලවල ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකොජන්. ඉතින් මෙන්න මේ වගේ වෙනස්කම් අපිට හම්බෙනවා. හරි. එහෙනම් දැන් තුන්වෙනි ප්‍රශ්නේ ශාක ශෛල සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශයේ කුමක්ද? සාවද්‍ය කියන්නේ වැරදි සහිත කියන එකනේ. පළවෙනි උත්තරේ ශෛල බිත්තියේ වැඩිපුර මැදි සංඝටකය සෙලියුලෝස්ය. ඔව්. ශාක ශෛලයක ශෛල බිත්තියේ වැඩිපුරම තියෙන සංඝටකය තමයි සෙලියුලෝස් කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය බලන්න ශෛල බිත්තිය අජීවී. ඔව්. ශෛල බිත්තිය අජීවී. මේ ශෛල බිත්තිය අජීවී. හරි. තුන්වෙනි කාරණාව සෛල පටලයේ ව්‍යුහය හා සෛලියේ ඉන්ද්‍රේකාවල ව්‍යුහය සමානයි. ඔන්න හොඳට මතක තියාගන්න පුතේ. මෙන්න මේ සෛල පටලයේ තියෙනවනේ. මෙන්න මේ සෛල පටලයේ ව්‍යුහයයි මෙන්න මේ සෛලියේ ඉන්ද්‍රේකාවල ව්‍යුහයයි මොකක් වෙනවද? සමාන වෙනවා. දැන් ඔයාලා දන්නවා සෛල පටලය හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ් ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් කියන තුන්දෙනාගෙන්නේ. එතකොට ඒ විදිහටම තමයි මේ සෛලී ඉන්ද්‍රේකාවල පටලේ හැදිලා තියෙන්නේ. එතකොට ඒකත් හරි පුතේ. හරිත ලව තුල 80IS රයිබෝසෝම ඇත. හරිත ලව තුල 80IS රයිබෝසෝම ඇත. මොකද කියන්නේ? හරිත ලව වල 80IS රයිබෝසෝම තියෙනවා. ඉස්සෙල්ලා මට කියන්න හරිත ලව වල රයිබෝසෝම තියෙද? මම දැන් චුට්ටකට කලින් නම් කීවා මයිටොකොන්ඩ්‍රියා වල තියෙන්නේ කීයිස් රයිබෝසෝම? 70IS රයිබෝසෝම කියලා. එතකොට මේ හරිතලාවල තියෙනවද රයිබෝසෝම? හරිතලාවල තියෙනවද රයිබෝසෝම? ඔව්, හරිතලාවල තියෙනවා රයිබෝසෝම. ඒ තියෙන්නේ පුතේ කීයිස්ද? 70IS රයිබෝසෝම තමයි තියෙන්නේ. එතකොට මේක කියන්නේ මොකක් කියලාද? හරිතලාව තුල 80IS රයිබෝසෝම ඇත කියලා. එතකොට මේ ප්‍රකාශය වැරදි. එහෙනම් ඒක තමයි උත්තරේනේ. ඊළඟට කියනවා රික්තකය තුල ඇති තරලේ සෛල විශේෂයයි. ඔව්, මේ රික්තකය ඇතුලේ තියෙන ද්‍රවයට අපි කියන්නේ මොන විශ්ය කියලා? සෛල විශ්ය කියලා තමයි අපි කියන්නේ. හරිද? එහෙනම් කතාව හරිනේ. එහෙනම් උත්තරයක් අපිට හම්බුණා. හරිත ලව තුල 80IS රයිබෝසෝම ඇත කියන ප්‍රකාශය වැරදි. ඒක තමයි සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ. එහෙනම් උත්තරය අංක 4. ඊට පස්සේ ආන අපුතේ පස්වෙනි ප්‍රශ්නේ දිත්ත පටලමේ ඉන්ද්‍රේකා පමණක් ඇති වරණේ කුමක්ද කියලා අහනවා. දැන් මේ ශාක සෛලයේදී හැ බලපුවාම දිත්ත පටලමේ ඉන්ද්‍රේකා ටික හොයාගන්න පුළුවන්. එකක් තමයි පුතේ මොකද්ද? දිත්ත පටලමේ ඉන්ද්‍රේකාවක් නියෂ්ටිය. ආයේ මොකක්ද මේ තියෙන්නේ? හරිත ලව. මේ තියෙන්නේ මොනවද? මයිටොකොන්ඩ්‍රියා. ඔය තුන්දෙනා විතරයි නේද ඉන්නේ දිත්ත පටලමේ ඉන්ද්‍රේකා හැටියට? කවුද ඉන්නේ? නියෂ්ටිය ඉන්නවා, හරිත ලව ඉන්නවා, ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා ඉන්නවා. එහෙනම් බලන්න එහෙම උත්තරයක් තියෙද කියලා. එහෙම උත්තරයක් තියෙනවා. අංක 1 මයිටොකොන්ඩ්‍රියා සහ නියෂ්ටිය. එන උත්තරේ අංක 1. හරි. එතකොට පුතේ දැන් මේ කතාවේදී හරිද මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට එනකොට පාඩම් කරලා එන්න ඕන. දැන් නිකන් මේ පාඩම් කරන්නේ නැතුව මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට ආවට කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. දැන් සමහර අය හිතනවානේ පේපර් ක්ලාස් එකට ආපුවාම පේපර් සාකච්ඡා කරනකොට මට තියරි අහුවෙයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. තියරි හොඳට පාඩම් කරලා ආවොත් තමයි ප්‍රශ්න කොයි වගේද කියලා ඔයාලට අඳුරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? එහෙම නැතුව පේපර් ක්ලාස් එකෙන් තියරි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්න එපා. හරිද? තියරි ක්ලාස් එකෙන් හරියට තියරි ටික ඉගෙනගෙන හරිද ඊට පස්සේ තමයි හොඳට පාඩම් කරලා තමයි පේපර් එකක් කරන්න සෙට් වෙන්න ඕනේ. දැන් හුඟක් ළමයි පේපර් කරන්න අකමැතියි. ඒවුන් පාඩම් කරලා නැහැ. පාඩම් කරලා නැති උන්ට ලියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා උන් පේපර් එකක් දෙනවා කියපු ගමන් ටක් ගාලා පයින්ට තමයි බලන්නේ. හැබැයි මතක තියා ගන්න ඕන මොකද්ද? විභාගෙට එන්නේ පේපර් එකක් කියලා. ඒතකොට ඒකෙන් පැනලා යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පේපර් ක්ලාස් එකට එනකොට හරියට පාඩම් කරලා ඒකට ලෑස්ති වෙලා එන්න.
මොකද නැත්තං එහෙම අර අපි වෙන මහන්සිය ප්‍රයෝජනයක් නැති වෙනවනේ හරි එහෙනම් පුතේ අපි දැන් ප්‍රශ්න පහක් සාකච්ඡා කරගත්තා දැන් අපි 6 වෙනි ප්‍රශ්නේ පැත්තට යන්නයි අපිට තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා පුතේ sin තීටා සමානයි 2 බෙදීම 3යි හරිද අපිට කියන්නේ මොකද්ද sin තීටා කීයද 2 බෙදීම 3යි කියලා කියනවනේ හරි sin තීටා සමානයි 2 බෙදීම 3යි අපිට කියනවා sin තීටා සමානයි 2 බෙදීම 3යි කියලා කියනවනේ නම් tan තීටා කීයද ආ එහෙමනම් ඔයාගෙන් අහනවා මේ tan තීටාගේ වටිනාකම කීයද කියලා අහනවා හරිද sin තීටාගේ වටිනාකම 2 බෙදීම 3යි නම් tan තීටා කීයද දැන් මේ වගේ ප්‍රශ්න අපි පන්තියේදී කරලා තියෙනවා එතකොට අපි කරන්නේ පුතේ ඉස්සෙල්ලාම ඍජු කෝණීය ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න ඍජු කෝණීය ත්‍රිකෝණයක් අරගෙන එක කෝණයක් තීටා කියලා ලකුණු කරගන්නවා හරිද එක කෝණයක් අපි තීටා කියලා ලකුණු කරගන්නවා ඊට පස්සේ පුතේ දැන් මට කියන්නකෝ මේ කෝණයත් එක්ක බලනකොට මෙයා ඉස්සරහින් ඉන්න එක මොකද්ද සම්මුඛ පාදයනේ ඉස්සරහින් ඉන්න එක මොකද්ද සම්මුඛ පාදය කියලානේ අපි කියන්නේ නේද ඉස්සරහින් ඉන්න එක සම්මුඛ පාදය කෝණයක් එක්ක බද්ධ වෙච්ච එක මොන පාදයේද බද්ධ පාදයේ ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න එක කර්ණේ එතකොට ඔයාලා දන්නවා sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණේනේ සකසයින්නේ එහෙනම් පුතේ මේ තමයි මොන පාදයේද සම්මුඛ පාදයේ මේ තමයි මොකද්ද කර්ණේ එහෙනම් සම්මුඛ පාදයේ දෙකක් වෙනකොට සම්මුඛ පාදයේ දෙකක් වෙනකොට කර්ණේ කීයක් වෙනවද තුනක් වෙනවා සම්මුඛ පාදයේ දෙකක් වෙනකොට කර්ණේ තුනක් වෙනවා එහෙනම් දැන් මම මේ පාදයේ දෙක නම් මේ පාදයේ තුන නම් මේ පාදයේ හොයාගන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දානවා මම මේකට කියන්නම්කෝ ABC කියලා හරිද එහෙනම් මම ABC ත්‍රිකෝණයට දානවා මොකද්ද පයිතගරස් ප්‍රමේය දානවා හරිද පයිතගරස් ප්‍රමේය මොකද්ද පයිතගරස් කියන්නේ කර්ණය කර්ණය AC වර්ගය සමානයි කො ඉතිරි පාද දෙක එකක් AB AB වර්ගය දාන අනිත් එකේනා කවුද BC BC වර්ගය එතකොට AC වර්ගය කීයද AC 3යිනේ 3 වර්ගය AB කීයද 2යිනේ 2 වර්ගය දන BC ඒක තමයි අපිට හොයාගන්න ඕන BC වර්ගය මෙතන ඉන්නේ 9 මෙතන ඉන්නේ 4 නේද මෙතන දන BC වර්ගය එතන මෙයා මෙහාට ගියපුවාම 4ක් අඩු වුණාම 5යිනේ 5 සමානයි BC වර්ගය වර්ගය නැති කරන් අනිත් පැත්තට වර්ගමූලයක් දානවා 5 වර්ගමූලයෙන් එහෙනම් දැන් අපි හොයාගත්තා මෙන්න මෙයා මූල 5යි කියලා එහෙනම් පුතේ දැන් අහන එකට උත්තරයක් දෙන්න පුළුවන්. ඔයාගෙන් අහන්නේ tan θ. එන අපි ලියනවා tan θ සමානයි. මොකන්ද tan θ කියලා කියන්නේ? sub tan. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් අපි ලියනවා tan θ සමානයි tan θ සමානයි cos සම්මුඛ පාදය. මෙයාගේ සම්මුඛ පාදය 2යි. බද්ධ පාදය මූල 5යි. එහෙනම් 2 බෙදීම මූල 5ක් කියලා එනවා. 2 බෙදීම මූල 5ක් කියලා එනවා. හරි. දෙක බෙදීම මූල පහක් කියලා එනවා දෙක බෙදීම මූල පහක් කියලා තමයි අපිට එන්නේ දෙක බෙදීම මූල පහක් කියලා අපිට එනවා දෙක බෙදීම මූල පහක් කියලා අපිට උත්තරේ එනවා. එතකොට මේක තමයි උත්තරේ. දෙක බෙදීම මූල පහයි කියන එක. එහෙම උත්තරයක් තියෙනව නේද? උත්තරේ අංක 2. ඔන්න අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගන්න. මොනවා හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒව හදාගන්න. හරි? राइट अभी हम हाथ देने प्रश्न है इधर मैं हम क्या ने पी क्यू आर के लिए त्रिकोण याद दिए ना ये मैं आठ के ना पी के ला मैं आठ के ना क्यू के ला मैं आठ के ना आर के ला
PQR කියලා ත්‍රිකෝණයක් තියෙනවා මේ මෙයාගේ දිග x cm කියලා දීලා තියෙනවා මෙයාගේ දිග 2x ධන 3 cm කියලා කියනවා මෙයාගේ දිග 2x ධන 2 කියලා කියනවා 2x ධන 2 කියලා කියනවා හරි එතකොට අපෙන් අහන්නේ PQ පාදයේ දිග PQ පාදය කියලා කියන්නේ මෙන්න මෙයන්නේ මේ මෙයා කීයද කියලා තමයි අහන්නේ එතකොට කොහොමද මේකේ උත්තරේ අපි ගන්න? හරි. මේකේ උත්තරේ අපි ගන්නෙ කොහොමද? හරි. ඉස්සෙල්ලාම කරන්න තියෙන වාට මෙන්න මේ ත්‍රිකෝණයට මොන ප්‍රමේය දාන්නද? පයිතගරස් ප්‍රමේය දාන්න. හරි. මම ලියනවා මෙහෙම. PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු කියලා ලියනවා. කර්ණයකෝ PR. PR වර්ගය සමානයි ඉතිරි පාද දෙකෝ අනික PQ PQ වර්ගය ධන අනිත් එකේනා කවුද QR වර්ගය හරි PR කියන්නේ මෙයන්නේ 2x ධන 3 වර්ගය සමානයි PQ කියන්නේ කවුද 2x ධන 2 වර්ගය ධන QR කියලා කියන්නේ QR වර්ගය කියන්නේ x වර්ගයනේ හරි දැන් මේවා වර්ග කරන්න ඕන මතකද එහෙම වර්ග කරන විදිහ අදගෙන පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය පළමු පදේ කවුද 2x වර්ග කරන්න 2 වර්ග කරොත් 4යි x වර්ග කරොත් x වර්ගය ඔන්න පළමු පදේ වර්ගය ඊළඟ පද දෙකේ ගුණිතය 2x වරක් 3 6x දෙගුණය කියන්නේ 2x වරක් 3 6x දෙගුණය කියන්නේ ධන 12x ඊළඟ දෙවන පදේ වර්ගය දෙවන පදේ 3යි 3 වර්ගය 9යි ඊට පස්සේ පුතේ මෙයා වර්ග කරන්න පළමු පදේ වර්ගය පළමු පදේ 2x නේ 2x වල වර්ගය කියන්නේ 4x වර්ගය පද දෙකේ ගුණිතය 2x වරන් දෙක 4x දෙගුණය කියන්නේ 8x ඊළඟට දෙවන පදේ වර්ගයනේ දෙවන පදේ 2 දෙකේ වර්ගය කීයද 4යි ධන මෙතන දීලා මොකද්ද x වර්ගය කියලා හරි එතකොට පුතේ දැන් ඔයාට පේනවා දැන් මේක සුළු කරගන්න ඕන දැන් කොහොමද මේක සුළු කරගන්නේ ඔයාට පේනවද ඔයාට පේනවද ඔයාට පේනවද මේ පැත්තෙත් තියෙනවා 4x වර්ගයේ ධන 4x වර්ගයේ මේ පැත්තෙත් තියෙනවා ධන 4x වර්ගයේ එයාට ඒ අමතක කරලා දාන්න පුළුවන් නේද ඔව් එයාට ඒ අමතක කරලා දාන්න ඊට පස්සේ තව මොකද කරන්නේ දැන් ආ දැන් අපි ඊළඟ පියවරේදී කරනදී අපි මෙහෙම කරමුකෝ දැන් දැනට අපි ඉන්න ටික ලියාගමුකෝනේ මේ පැත්තේ කවුද ඉන්නේ 12x ධන 9 සමානයි මේ පැත්තේ ඉන්නේ කවුද 8x ධන 4 ධන x වර්ගයනේ හරි මම මෙහෙම කරන්නම් මේ පැත්තේ හිස් කරන්නම් ඈ මේ පැත්තේ බිඳුව කරන්නම් මේ පැත්තේ x වර්ගයේ මුලින් ලියා ගන්නම් x වර්ගයේ ධන 8x ධන 4 මේ පැත්තේ තියෙන ධන 12x මම මෙහෙට ගේන්නම් ඍණ 12x වෙනවන් ඊට පස්සේ ධන 9 මම මෙහෙට ගේන්නම් ඍණ 9ක් වෙනවා දැන් මොනවද ඉතුරු වෙන්නේ බලන්න බිඳුව සමානයි x වර්ගය ධන 8x ඍණ 12x කීයද ඍණ 4x ඊළඟ ධන 5යි ඍණ 9යි ඍණ 5යි ඔහොම ගන්නේ දැන් ආ දැන් ඊට පස්සේ වර්ගජ සමීකරණ වලින් සුළු කරන්න ඕන හරිද ආ දැන් ඔය දක්වා ලියන්නකෝ ඔය දක්වා ලියන්නකෝ කොහොමද අපි වර්ගජ සමීකරණ වලින් සුළු කරන්නේ ඉලක්කම් දෙකක් වැඩි කරලා ඍණ 5 හදන්න ඕන ඒ ඉලක්කම් දෙකේ එකතුව ඍණ 4ක් වෙන්නත් ඕන මොකද ඉලක්කම් දෙක අපිට ගන්න පුළුවන් ඉලක්කම් දෙකක් මොකද්ද 5 වරක් 1 කියලා 5 වරක් 1 5යි ඉලක්කම් දෙකක් වැඩි කරලා හදන්න පුළුවන් 5 හැබැයි දැන් ඒ ඉලක්කම් දෙකේ ඒ කියන්නේ වැඩි කරපුවාම ඉන්න ඕන ඍණ 5 ඒ ඉලක්කම් දෙකේ එකතුව ඍණ 4ක් වෙන්නත් තිබේ එනිසා අපි මෙහෙම කරමු. මෙයා ඍණ 5, මෙයා ධන 1 කියලා ගමු. එතකොට මේ දෙන්නගේ එකතුව කීයද? එකතුව ඍණ 4ක් වෙනවනේ. එතකොට ඍණ 4ක් වෙනවා. ධනයි ඍණයි වැඩි වුණාම ඍණ 5ක් වෙනවා. ඍණ 5ක් වෙනවා. හරි. දැන් අපි මෙහෙම ලියමු එහෙනම්. බිඳුව සමානයි x වර්ගය ऋण हतर एक्स मे दिनाम ऋण पहाई एक्स दान एक्स एक्स ऋण पहा
දැන් මොකද කරන්න දැන් මොකද කරන්න පද දෙක දෙක අරගෙන පොදු පද ගන්න හරි මම හිතුවේ මෙතන ලියන්න මෙතන තියෙන බිඳුව හරි පද දෙක දෙක ගමුකෝ මේ දෙන්නගේ මොකද්ද පොදු x අකුර පොදුයි මේ දෙන්නගේ x අකුර පොදුයි x අකුර පොදුයි කියලා ගත්තොත් මෙතන තව x එකක් ඉතුරු වෙනවා මෙතනින් පොතේ x අකුර පොදු පදයක් හැරෙට ගත්තොත් ඍණ 5ක් ඉතුරු වෙනවා ඍණ 5 ඊට පස්සේ මෙතන පොදු පදයේ හැටියට අපි ගමු මොකද්ද මෙතන 1 තියෙනවනේ මෙතන පේන නැතුණට 1 ඊළඟම තියෙනවනේ අපි ගමු ධන 1 කියන එක ගමු එතකොට මෙතන x එකක් ඉතුරු වෙනවා එතකොට මෙතන පහ කියන්නේ පස්වරක් එකනේ පහ කියන්නේ පස්වරක් එකනේ එක පොදු පදයක් හිට ගත්තාම ආපහු ඍණ 5 ඉතුරු වෙනවා එතන පුතේ වාට එනවා බිඳුව සමානයි මෙතනින් එනවා x ධන 1 කියලා එකක් එනවා ආයෙනවා මොකද්ද x ඍණ 5 කියලා එක්කුත් එනවා ඔන්න ඔහොම කතාවක් නේ දෙන්නේ දැන් මොකද්ද ඔයා කරන්න ඕන දැන් x ධන 1 බිඳුවට සමාන කරන්න x ඍණ 5ත් බිඳුවට සමාන කරන්න හරිද මම මෙතන ලියන්න x ධන 1 සමානයි බිඳුව නැත්නම් x ඍණ 5 සමානයි බිඳුවනේ එතකොට x සමානයි ධන 1 මෙහෙට ආවම ඍණ 1 වෙනවා x සමානයි ඍණ 5 මෙහෙට ආවම ධන 5ක් වෙනවා එතකොට පුතේ මොකද්ද කතන්දරේ x වල වටිනාකම මොකද්ද x කියන්නේ දිගක්නේ එහෙනම් දිග ඍණ වෙන්න බෑනේ එහෙනම් මේ උත්තරේ පිළිගන්න වෙනවා එහෙනම් x වල උත්තරේ කීයක් වෙන්න ඕන 5ක් වෙන්න ඕන x වල උත්තරේ 5යි නම් මෙයා කීයද පුතේ x වල උත්තරේ 5යි නම් නේද 5වරක් 2 ධන 2නේ කොහොමනේ එතකොට දෙවරක් 5 10යි 10යි 2යි 12යි 12යි සෙන්ටිමීටර එහෙනම් මෙයාගේ අගේ සෙන්ටිමීටර 12යි එහෙම උත්තරයක් තියෙනවා නේද උත්තරයේ අංක 3 වර්ගයේ සමීකරණ පුළුවන් කරගන්න මොකද වර්ගයේ සමීකරණ පුතේ අපිට ඕන වෙනවා හරිද දැන් එකක් තමයි මේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධ ගණන් හදනකොට ඊළඟට කේතු සම්බන්ධ ගණන් හදනකොට පැහැදිලිද ඒ වගේ ස්ථාන කීපයකදී අපිට පයිත මේ වර්ගයේ සමීකරණ කියන එක ඕන වෙනවා ඒ නිසා වර්ගයේ සමීකරණ ගැන දැනගෙන ඉන්න නැතුව ඊට පස්සේ දැන් පයිතගරසුත් පුළුවන් කේතුවත් පුළුවන් අන්තිමට ඌට බැරි වර්ගයේ සමීකරණ බැරි හින්දා ඌට ගාන හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා ඒ අපරාධය කරගන්න එපා ඈ. බලන්න ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ අරය 7r සහ උස 20r වන ඝන සිලින්ඩරයක් සම්පූර්ණයෙන්ම උණු කර අරය සිම්පල් r වන ඝන අර්ධගෝල කොපමණ සංඛ්‍යාවක් සෑදිය හැකිද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට සිලින්ඩරයක් හරි දැන් මේ තියෙන ඔය කියන සිලින්ඩරය කියලා හිතන්නකෝ මේ තමයි ඔය කියන සිලින්ඩරය එතකොට අපිට කියනවා මේ සිලින්ඩරේ අරය 7r ලුනේ හරි අරය 7r වෙනවලු ඒ වගේම සිලින්ඩරේ උස කොච්චරද උස 20r වෙනවලු මේ සිලින්ඩරේ උණු කරලා මොනවද හදනවා කියලා කියන්නේ අර්ධගෝලලු හදන්නේ මේ තියෙන්නේ අර්ධගෝල කියලා හිතන්නකෝ මේ අර්ධගෝලයක අරය කොච්චරද r කියලා කියනවා එතකොට අර්ධගෝල කීයක් හදන්න පුළුවන්ද කියලා නේහන්. එතකොට අපි හිතමු හදන්න පුළුවන් අර්ධගෝල ගාන n කියලා හිතමු. එතකොට මොකද්ද මේකේ ගාන හදන ක්‍රමවේදය? මේ සිලින්ඩරයේ පරිමාව පුතේ සමාන වෙන්න ඕන අර්ධගෝලයක පරිමාව වැඩි කිරීම අර්ධගෝල ගණන. එතකොට මට කියන්න සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද? සිලින්ඩරයක පරිමාව හොයන්නේ phi r වර්ග h මම කැපිටල් අකුරෙන් ලීවා. නැත්තම් පැටලෙන්න බලන නිසා. එතකොට පුතේ අර්ධගෝලයක පරිමාව හොයන්නේ කොහොමද? අර්ධගෝලයක පරිමාව. එතකොට ඔයාලා දන්නවා ගෝලයක පරිමාව හොයන්නේ 3න් 4යි 5r ගානේ. අර්ධගෝලයක් වෙනකොට පුතේ මොකද්ද වෙන්නේ? 3න් 4 කියන එක 3න් 2 වෙනවා. හරිද? 5r ගානේ. හරි මම එකක් කැපිටල් අකුරෙන් ලීවා. ගෝල ගණන n. හරි දැන් ඔයාලට පේනවා දැන් ඉස්සෙල්ලාම අපිට ඕන නම් මේ 5ට මේ පැත්තේ 5 අයින් කරන්න පුළුවන්. මේ r එහෙම අයින් කරන්න එපා. මොකද r ඒ වෙනස්නේ. එතන මට කියන්න මෙයාගේ array කීයද මෙයාගේ array 7r. එතකොට 7r වල වර්ගය කියලා නෙන්න ඕන. h කියන්නේ උස. උස කීයද? 20r වෙන්න ඕන. එතකොට මෙතන තියෙනවා 3න් 2 වැඩි කිරීම. r කියන්නේ මෙයාගේ array. r ඝනය වැඩි කිරීම n. n කියන්නේ ගෝල ගණන.
इधर टिका मेथने लिए मु हरे पुते हाथे वार गे की ये द हाथलिस नामे हाथे वार गे हाथलिस नामे आई आर वाला वार गे आर वार गे इड पास वैडी किरी म किया ही आर द विस आई आर के न दिए नवन इड पास से मेथना दिए नवा तूने इन देख इड पास से आर गाने ये वैडी किरी म एन के न दिए नवन हरे ये मतामाई तीन इड पास से हरे द द मनोद कैपेन बाला नको මෙතනා ආර් වර්ගය ආර් ඒ කියන්නේ ආර් 3 වෙනි බලයනේ මෙතනත් ආර් 3 වෙනි බලය තියෙනවා එතකොට තව මොනවද කැපෙන්නේ බලන්නකෝ දෙවරක් 1යි දෙවරක් 10යි කියලා කැපෙනවා එතකොට ගියේද 49 වරක් 10යිනේ එතකොට ගියේද 490යි බෙදීම තුන මේ පැත්තට ගියපුවම ගුණ කිරීම තුනක් වෙනවනේ n එතකොට n සමානයි කීයද දෙන්නේ 1470ක් කියලා එනවා අර්ධ ගෝල ගන්න අදන්න පුළුවන් අර්ධ ගෝල ගණන 1470ක් වෙනවා. සෑදී හැකි අර්ධ ගෝල ගණන 1470යි. ඒ මුත්‍රයක් තියෙනවනේ දුත්තර අංක 3. බලන්න පුතේ ඊළඟ කතාව ප්‍රශ්න අංක 9 කියන එක බලන්න. ප්‍රශ්න අංක 9. මොකද්ද කියන්නේ බලන්න. මෙම ත්‍රිකෝණයේ වර්ගඵලය කොපමණද කියලා අහන්න. එතකොට ඔයාලට පේනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කොච්චරද කියලා නේ අහන්න. මේ ත්‍රිකෝණයේ හැම පාදයක්ම දිගින් සමානයි කියලා කියනවා. එතකොට මෙයා 20 නම් අනිත් හැමෝමත් 20යිනේ. 20යි 20යි 20යි. එතකොට මේක සමපාද ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණයක පාද සමානයි නම් කෝණත් සමානයි. එතකොට මේ කෝණයක් අංශක කීය ගාන දෙන්න ඕන? 60 ගාන දෙන්න ඕන නේද? පාද සමානයි නම් කෝණත් සමාන වෙන්න ඕන. හරිද? එතකොට ওই විදිහට නේද එන්න ඕන? හරි. එතකොට දැන් මේකේ වර්ගඵලය කොච්චරද කියලා අහන්නේ. දැන් ඔයාලා දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ක්‍රම දෙකක් දන්නවනේ පුතේ. එකක් තමයි භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බෝස. අනිත් එක තමයි මොකද්ද? භාගයක් AB sin C. මතකයිද? මේ පාද දෙකයි පාද දෙක මැද තියෙන කෝණය. කකුල් දෙකයි කකුල් දෙක අස්සේ තියෙන කෝණය කියලා අපි කිව්වේ. එතකොට A සමානයි භාගයයි A කියන්නේ මොකද්ද? ඔය පාදයක් 20යි සෙන්ටිමීටර්. එතකොට B කියන්නේ මේ පාදය කියලා ගන්නකෝ 20යි සෙන්ටිමීටර්. ඊට පස්සේ sin C කියන්නේ මැද්ද තියෙන කෝණය. ඒ කියන්නේ sin කීයද? sin 60. හරි. එතකොට A සමාන වෙනවා දැන් බලන්න කීයද කියලා? 20 වරක් 20 400යි දෙකෙන් බෙදුවොත් කීයද? 200යි. सेंटीमीटर वाला सेंटीमीटर वर्ग सेंटीमीटर वैरी करी में साइन हैट गया ने किया साइन हैट गया ने मूल तूने बेदी में देखा है मूल तूने बेदी में देखा है इधर बुद्धे देवरा के का है देवरा सी आई इधर वर्ग पाले समान है बुद्धे सी आई मूल तूना ही वर्ग सेंटीमीटर सी आई मूल तूना ही वर्ग सेंटीमीटर बाला उत्तर अंक पहाने उत्तरे अंक पहा तीर सी आई मूल तुन नाम प्रश्न दावनी प्रश्न बलांड पहात दक्वायते ऋजु केतु की एहि मूल पृष्ठीय वर्ग पले कोपमन हर ऋजु केतु अग्नि दीला दी मेन मेहम ऋजु केतु आग दीला दी मनो दीला दीन तोर तुर इतर मेघ दीला दीन आर आर समान हताई सेंटीमीटर ඊට පස්සේ මෙන්න මේ රිජුස h කොච්චරද 24යි සෙන්ටිමීටර් මේ අංශක 90යි දැන් බේම් මේ ඇලවුස හොයාගන්න ඕනනේ ඇලවුසට දාන්නේ අපි මොන අකුරද l අකුර කීයද කියලා හොයාගන්න ඕන ඔකොටම කලින් නැත්තම් වර්ගඵලය හොයන්න බෑනේ එතකොට හොඳම දේ තමයි මේ ත්‍රිකෝණයට පයිතගරස් දානවා මේ දින කර්ණයනේ l වර්ගය සමානයි ත්‍රිපාද දෙක h වර්ගය ධන r වර්ගයෙන් L වර්ගය සමානයි h කියන්නේ 24යි 24 වර්ගය ධන r කියන්නේ 7යි 7 වර්ගයෙන් මට කියන්න 24 වර්ගය කීයද 576යි 7 වර්ගය 49යි ඒ දෙකේ එකතු වු පුතේ 625යි හරිද එතකොට L සමානයි 625 මොන මූලයේද වර්ගමූලයේ 625 වර්ගමූලයේ කියන්නේ පුතේ 25යි මොනවද සෙන්ටිමීටර් හරිද එහෙනම් දැන් අපි හොයාගත්තා මෙන්න මෙයා කීයද 25යි සෙන්ටිමීටර් කිය. දැන් අහන්නේ මෙයාගේ පෘෂ්ඨීය වර්ගඵලය. එතකොට දැන් කේතුක පෘෂ්ඨීය වර්ගඵලය හොයන්නේ කොහමද? එකක් තමයි මේ අඩියේ තියෙන වෘතයක්.
අඩිය තියෙන වෘත්තය මේ වෘත්තයේ වර්ගඵලය හොයා ගන්න ඕනේ ඊට අමතරව මේ ටික අඩිය අයින් කරලා මේ ටික පළලා දිගහැරියෝ මෙන්න මේ වගේ රූපයක් එන්නේනේ මෙන්න මේ වගේ රූපයක් තමයි එන්නේ හරි මේ වගේ රූපයක් එන්නේ මේ වගේ රූපයක් එන්නේ මේ වගේ රූපයක් තමයි එන්නේ හරි මේ මේ වගේ රූපයක් එන්නේ මේක l හරිද මේක l l ට සමානයි එතකොට කොහොමද දැන් අපි මෙයාගේ වර්ගඵලය අපි හොයාගන්නේ මෙයාගේ වර්ගඵලය හොයාගන්නේ මේක ඇල්ල වෘතයක්නේ වෘතයක වර්ගඵලය හොයන්නේ phi r වර්ගයෙන් මේක ඇල්ල වර්ගඵලය හොයන්නේ phi r l වලින් එතකොට මේකේ ඕනනම් පොදු පද ගන්නත් පුළුවන් අපිට මොනවද phi සහ r පොදු පද හැටියට ගත්තොත් මෙතන r එකක් ඉතුරු වෙනවා මෙතන l එකක් ඉතුරු වෙනවා එතකොට a සමානයි a සමානයි 5 කියන්නේ 7 22 වැඩි කිරීම r කියන්නේ array සෙන්ටිමීටර් 7 හරි වාරයක් r කියන්නේ ආය array සෙන්ටිමීටර් 7යි l කියන්නේ ඇලවුස සෙන්ටිමීටර් 25යි හරි මේ 7ට මේ 7 කැපෙනවා වර්ගඵලය සමානයි මෙතන තියෙන 22යි සෙන්ටිමීටර් මෙතන මේ දෙකේ එකතුව කීයද 32ක් වෙනවා සෙන්ටිමීටර් හරි එතන 22 වැඩි කිරීම 32 බලන්න කීයද කියලා. කීයද දෙන්නේ 704 වර්ග සෙන්ටිමීටර. බලන්න මේ උත්තරයක් ඇති. ගණකාවේග දිග A පළල B උස C මෙම ගණකාවේ සම්මුඛ ශීර්ෂ දෙකක් අතර පරතරය කොපමණද හරි මම මේකට නම් කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා දැන් මෙන්න ගණකාවයක් කියලා හිතන්නකෝ හරි ගණකාවයක් තියෙනවා කියලා හිතන්නකෝ හරි ගණකාවේක දිග බලල තියෙනවනේ හරි අපි මේව ගමුකෝ ගණකාවයක් ගැන හිතන්නකෝ හරි මේ වගේ ගන්නේ ඝනකාභයක් කියලා කියන්නේ හරිද එතකොට දැන් ඔන්න ඝනකාභයක් තියෙනවා එතකොට ඝනකාභයක සම්මුඛ ශීර්ෂ කියන්නේ මොනවද අන්න ඒ අවබෝධයේ ඉස්සෙල්ලා ගමුකෝ අපි සම්මුඛ ශීර්ෂ කියලා කියන්නේ දැන් අපි මේකට අකුරු ටිකක් දාගත්තොත් A B C D කියලා කියමුකෝ මෙතෙන්ද කියමුකෝ E මෙතෙන්ද කියමුකෝ F කියලා G H කියලා කියමුකෝ දැන් ආ දැන් මෙහෙම අකුරු ටිකක් තියෙනවා සම්මුඛ ශීර්ෂ කියන්නේ මොනවද සම්මුඛ ශීර්ෂ කියන්නේ පුතේ සම්මුඛ ශීර්ෂ කියලා කියන්නේ දැන් A කියලා හිතන්නකෝ A-ගේ මෙන්න මෙතනද මෙතනද සම්මුඛ ශීර්ෂය කියලා ගන්න නෑ මේක නෙවෙයි සම්මුඛ ශීර්ෂය කියලා ගන්න හරි මේක නෙවෙයි සම්මුඛ ශීර්ෂය කියලා ගන්න දැන් මීට විරුද්ධ එක්කනානේ මෙයාට විරුද්ධ එක්කනානේ මෙයා හරිද එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට බැලුවා ඊට පස්සේ ඊට උඩින් ඉන්න එකේනා තමයි කවුද සම්මුඛ ශීර්ෂය කියලා කියන්නේ බේම් මෙයා තමයි සම්මුඛ ශීර්ෂය කියලා කියන්නේ එතකොට බේම් මේ රේඛාවේ දිග තමයි ඔයා හොයා ගන්න ඕන ඔය සම්මුඛ ශීර්ෂ අතර පරතරය කියලා එතකොට මේ කෝණයේ අංශක 90ක් වෙනවා මේ කෝණයේ අංශක 90ක් වෙනවා හරිද මේ කෝණයේ අංශක 90ක් වෙනවා ඉතින් දැන් මේක හොයන්න වෙන්නේ දැන් ඔයා හිතන්නකෝ මේ දිග A කියලා දිග වයිදන දිග A කියලා පළල B කියලා හිතන්නකෝ උස C කියලා හිතන්නකෝ එතකොට දැන් අපි කරන්න ඕන ඉස්සෙල්ලා මේ ඉර හොයා ගන්න ඕන ඊට පස්සේ මේ ඉර හොයා ගන්න ඕන වැඩ කොටයි ඊට වැඩිය ලේසි මේක මතක තියා ගන්න සම්මුඛ ශීර්ෂ අතර පරතරයේ සමානයි පුතේ A වර්ගයේ දන B වර්ගයේ දන C වර්ගයේ වර්ගමූලය කියලා මේක කටපාඩමේ තියා ගන්න බහුවර්ණ වලට A වර්ගයේ දන B වර්ගයේ දන C වර්ගයේ වර්ගමූලය හරිද ඝනකාභයක සම්මුඛ ශීර්ෂ අතර පරතරය යවුවොත් A වර්ගයේ දන B වර්ගයේ දන C වර්ගයේ වර්ගමූලය
ABC කියන්නේ මොනවද කියලා වොත් දිග බලල උස කියලා කියන්නේ. දැන් බැරි වෙලාවත් ඔයාලට විභාගෙදී දැන් මේවට අගයන් දුන්නොත් එහෙම හරිද? ඔයාලට අගයන් දීලා තිබ්බොත් එහෙම කිසි කේස් එකක් නැහැ. ඔයා හිතන්න මෙයා සෙන්ටිමීටර් 10යි, මෙයා සෙන්ටිමීටර් 4යි, මෙයා සෙන්ටිමීටර් 3යි කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට තියෙන්නේ කෙලින්ම මේ 10 වර්ගය. මෙයා වෙනුවට දානවා කීයද? 10 වර්ගය. ඊට පස්සේ B වෙනුවට දානවා 4 වර්ගය. සී වෙනුවට දානවා කී වර්ගයේද 3 වර්ගයේ. ඒ වර්ගමූලයේ හෙව්. ආයේ කිසි කේස් එකක් නැහැ බහු වර්ණවලදී ඕක පාවිච්චි කරන්න. මාර වැදගත්. හැබැයි ඕක බහු වර්ණවලට විතරක් තියාගන්න නෑ රචනා ප්‍රශ්නවල එහෙම ඕවා දාන්න යන්න එපා. හරි ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ බලන්න. පැත්තක දිග මීටර් 10ක් වන ඝනක හැඩැති ජල ටැංකියක් තිබේ. හරිද? පැත්තක දිග මීටර් 10ක් වන ඝනක හැඩැති ජල ටැංක ඝනක හැඩැති ජල ටැංකියක් තියෙනවා. එතකොට එය පිරවීමට අරය 1.75ක් වන දිග මීටර් 5ක් වන සිලින්ඩරාකාර බවුසරයක් භාවිතා කරයි. ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවීම සඳහා බවුසරයේ කොපමණ වාර ගණනක් භාවිතා කළ යුතුද? හරි. දැන් මෙහෙම නිකියම් උදේ ඝනක හැඩති ටැංකියක් තියෙනවා. හරිද? අපි කොහොමද දෙමුකෝ? හරි. ඝනක හැඩති ටැංකියක් තියෙනවා. දැන් ටැංකියේ විස්තර මොනවද? ඝනක හැඩති ටැංකියක්නේ. එතකොට මේකේ පැත්තක දිග මීටර් 10යි, මේ පැත්ත මීටර් 10යි, මේ පැත්ත මීටර් 10යි, මේ පැත්ත මීටර් 10යි. එතකොට මේ ටැංකිය පුරවන්න යන්නේ මේ වගේ බවුසරයකින්නේ. හරිද? එතකොට බවුසරේ විස්තර මොනවද? එයාගේ අරය R. R දීලා තියෙනවා කීයද? 1.75 මීටර්. 1.75 මීටර් කියලා දීලා තියෙනවනේ. එතකොට මේ බවුසරේ දිග කීයද? මේ බවුසරේ දිග මීටර් 5ක් කියලා කියනවා. හරිද? දිගට අපි H අකුර දානවා නැත්නම් L අකුර දානවනේ. එතකොට මේ බවුසරෙන් කී පාරයක් පිරෙවොද්ද ටැංකිය පිරෙන්නේ? අපි තමයි N වාරයක් කියේ. එතකොට මොකද්ද ගාන හදන ක්‍රමය? ගාන හදන ක්‍රමේ තමයි ටැංකියේ පරිමාව සමාන වෙන්න ඕන මේ සිලින්ඩරාකාර බවුසරේ 5R වර්ග H වැඩි කිරීම එන්ට. හරිද? එතකොට මෙතන කීයද එන්නේ? 10යි මීටර් වැඩි කිරීම 10යි මීටර් වැඩි කිරීම 10යි මීටර්. මෙතන එනවා 5 කියන්නේ කීයද? 7 22 R කියන්නේ අරේ 1.75 මීටර් වැඩි කිරීම. ආයත R කියන්නේ 1.75 මීටර්. ඊට පස්සේ වැඩි කිරීම H. H කියන්නේ උස නැත්තම් දිග මීටර් 5යි. ඊට පස්සේ ඒක වැඩි කරනවා කාගෙන්ද? N වලින්. දැන් ඉතින් N තනි කරගන්න. එතකොට වාට පේනවා මේ පැත්තේ මීටර් 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 මේ පැත්තේ මීටර් 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 කැපෙනවා. හරිද? එතකොට ඒවා ලේසියිනේ. එතකොට මේ පැත්තේ තියෙන්නේ කීයද? 10 වරක් 10 100යි 100 වරක් 10 1000යි. 1000 මෙදී මහත මෙහෙට ගියා. ಗುಣ කිරීම 7ක් වුණා. ඊට පස්සේ ಗುಣ කිරීම 22 මෙහෙට ආව. බෙදීම 22ක් වුණා. ඊට පස්සේ ಗುಣ කිරීම 1.75 මෙහෙට ආව. බෙදීම 1.75ක් වුණා. ආයෙ ಗುಣ කිරීම 1.75 මෙහෙට ආව. බෙදීම 1.75ක් වුණා. වැඩි කිරීම 5 මෙහෙට ආව. බෙදීම 5ක් වුණා. එන්න අකුර. දැන් බලන්න කෝකේ උත්තරේ කීයද කියලා. වැඩි කරලා බලන්න. එතකොට එනවා පුතේ n වලට උත්තරේ මම හිතන්නේ 20.7 ගානක් තමයි එන්නේ. 7යි 7ක් වගේ වගේ උත්තරයක් එයි n. එතකොට 20.77 කියලා කියන්නේ මොකක්ද? එහෙනම් බවුසරෙන් පුරවන්න වෙන වතුර 21 වතාවක්. ඇයි 20.77? 20 කියන්නේ 20ක් පිරෙව්වට ටැංකිය පිරෙන්නේ නැහැ. තව දශම හතක් පුරවන්න ඕනේ. ඒ කියන්නේ ටැංකිය මේ බවුසරෙන් වතුර ගේන්න ඕනේ 21 පාරක්. උත්තරේ අංක 4 ඈ. උත්තරේ අංක 4. හරි ඊට පස්සේ බලන්න ප්‍රශ්නාංක 13 කියන එක. ප්‍රශ්නාංක 13 මේ විදිහේ ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මේ විදිහේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන කෝණයේ අංශක කීයයි කියලාද කියන්නේ? 45ක් කියලා කියනවා. මෙතන කෝණයේ අංශක 30ක් කියලා කියනවා. මෙතන 90යි අකුරු. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D කියලා කියනවා. මෙයා මීටර 20ක් කියලා කියනවනේ. හරි. දැන් පුතේ ඔයාගෙන් අහන්නේ CD කොටසේ දිග. BM මේ ටික කීයද කියලා තමයි අහන්නේ. හරි.
වාගෙන් අහන්නේ මෙන්න මේ ටික කීයද කියලා තමයි අහන්නේ හරි මේ ටික කීයද කියලා අහන්නේ හරි එතකොට දැන් ඔයාලා ත්‍රිකෝණමිතිය දන්න ළමයි හැටියට දන්නවා පුතේ දැන් මේ මේ ABC ඍජුකෝණීය ත්‍රිකෝණයක්නේ මේ කෝණය 45යි නම් පුතේ මෙයා සම්මුඛ පාදේ මෙයා බද්ධ පාදේ ඔය දෙන්න සමානයි ත්‍රිකෝණමිතිය දන්න ළමයි දන්නවා හරිද එහෙම ඉතින් ගන්න පුළුවන් හරි හදලා පෙන්නන්නත් පුළුවන් නැත්නම් හිතෙන් ගන්නත් පුළුවන් එතකොට මෙයා පුතේ 45 නම් මෙයයි මෙයයි සමානයි එතකොට මේ මේ ටික කීයක් වෙන්න ඕන මේ ටික මීටර් 20ක් වෙන්න ඕන හරිද ඒ ටික මීටර් 20ක් වෙන්න ඕන ඒක ෂුවර් එතකොට හිතෙන් ගන්න ඒවා ඒ ටික මීටර් 20යි කියලා ඊට පස්සේ දැන් අපි ත්‍රිකෝණමිතිය භාවිත කරනවා ඊළඟ ත්‍රිකෝණය මේ බලන්න දැන් මේ කෝණයත් එක්ක බලනකොට මෙයා කවුද සම්මුඛ පාදේ මේ ලොකුම ලොකු එකේන කවුද බද්ධ පාදේ එතකොට සයන්න බයන්න සබට එහෙනම් මම ලියනවා ABD ත්‍රිකෝණයට තමයි මේ ලියන්නේ හොඳේ ABD ත්‍රිකෝණයට tan 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ හරි tan 30 කියන්නේ කීයද tan 30 කියන්නේ පුතේ 1 යට මූල 3යි සම්මුඛ පාදයේ කියන්නේ කවුද මෙන්න මෙයා මීටර් 20 ඊළඟ බද්ධ පාදයේ කියන්නේ මෙන්න මෙයා කවුද මම මේ ටිකට x කියලා කියන්නේ හරිද x ධන මීටර් 20 x ධන මීටර් 20 දැන් මම හරස් ගුණිතයකට යනවා හරස් ගුණිතය කියන එක තේරෙනවනේ මේ කුට්ටිය වැඩි කරනවා මෙයාගේ මෙයා මෙයාගේ වැඩි කරනවා මෙයා මෙයාගේ වැඩි කරනවානේ මෙයා එකෙන් වැඩි කරා කියලා වෙනසක් නැහැනේ ඒකමනේ x ධන මීටර් 20 නේ ඊට පස්සේ මෙයා පුතේ මූල 3ෙන් වැඩි කරපුවාම 20යි මූල 3යි මීටර් වෙනවනේ දැන් x අකුර තනි කර ගන්න මේ පැත්තේ 20යි මූල 3යි මීටර් ධන 20 මෙහෙට ගේන්න ඍණ 20ක් වෙනවා එතකොට මොකද වෙන්නේ x සමානයි මේකෙත් 20 තියෙනවා මේකෙත් 20 තියෙනවා 20 පොදු පදයක් හැටියට ගමු එතකොට මෙතන තියෙනවා මූල 3 මෙතන තියෙනවා ඍණ මේක 20 වරක් එකනේ 20 පොදු පදයක් හැටියට ගත්තාම ඍණ එකක් ඉතුරු වෙනවා මීටර් බලන්න මෙහෙම උත්තරයක් තියෙද කියලා ඕක තමයි CD කොටසේ දිග එහෙම උත්තරයක් තියෙනවනේ උත්තරය අංක 3 මේ කතාව තේරුණා නේද ඔයාලට කෝණයක් අංශක 45යි නම් පුතේ ඍජු කෝණීය ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සමානයි හරි කොහොමද ගණන් වල ওই කතාව තියෙනවා ඒතර හදන්න ඕනේ නැහැ